තෙරුවන් සරණයි. අද අපි විශේෂයෙන් මේ ස්ථානයට දින 14කට ආසන්න කාලයක් බලන් හිටියා. මේ රටේ මේ ඓතිහාසික ස්ථානය විනාශ කිරීම හේතු කොටගෙන මේ රටේ ඉන්නා වූ ඉතිහාසඥයෝ කියා ගන්නා උපිරිසතා මේ රටට වගකිය යුතු ඓතිහාසික උරුමයන් වලට වගකිය යුතු පුද්ගල චරිත මේ වෙනුවෙන් පෙනී දීද හඬ නගයිද මේකේ සැබෑ තතු හෙළි කරයිද කියලා. නමුත් විවිධාකාර වූ අර්ථකථන ඉදිරිපත් කරා. මේ හොටෙල් එක බුවන එක හොටෙල් එක කියන්නේ මේ හොටෙල් එක පවත්වාගෙන යන වර්තමාන හිමිකරුවාගේ නම නිසාලු බුවන එක හොටෙල් එක උනේ කියලා. නෑ මේ මේ තමා දඹදෙණි රාජධානියේ රාජ්‍යත්වයට පත් වෙච්ච කලිකාල සර්වඥ පඬිත පරාක්‍රමබාහු දෙවනි පරාක්‍රමබාහු මහරජතුමාගේ පුතු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බෝසත් විජයබාහු ඔහු දඹදෙණි රාජධානියේ රාජ්‍යත්වයට පත් වෙනවා. අනිත් පුතා තමයි පළවෙනි බුවන එක බාහු ඔහු යාපහු රාජධානියේ රාජ්‍යත්වයට පත් වෙනවා. මේ තුන්දෙනාගේම බිසවරු කීරවැල්ලේ දළදා වාසික කීරවැල්ල පරම්පරාවේ කුමාරිකාව. ඒ කියන්නේ දන්ත කුමරු හේමමාලා දෙපළගේ දියණියෝ. පළවෙනි බුවනෙක බහු යාපහු රාජධානියේ රාජ්‍යත්වය කරනකොට ඔහුගේ පුත්‍රරත්නය තමයි මේ කුරුණෑගල රාජ්‍ය ගොඩනගන්නේ. ඔහු තමයි දෙවන විජයබාහු. ඔහුගේ නම තමයි ශ්‍රී නිවාසී වත්හිමි බුවනෙක බහු. දෙවන බුවනෙක බහු. ඔහුගේ බිසව තමයි කීරවැල්ලේ සුමිත්‍රා දේවිය. මේ සුමිත්‍රා දේවියටත් ශ්‍රී නිවාසී වත්හිමි බුවනෙක බාහු දෙවන බුවනෙක බාහුටත් ජාතකව උපදින පුතා තමයි මේ රටේ දළදා ව්‍යවස්ථාව ඓතිහාසික ග්‍රන්ථ නිර්මාණය කරපු සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රමබාහු. ඒ කියන්නේ හතරවෙනි පරාක්‍රමබාහු. කලිකාල සර්වඥ පඬිත පරාක්‍රමබාහු දෙවනි පරාක්‍රමබාහු. ඔහුගේ මුණුපුරා තමයි මේ හතරවෙනි පරාක්‍රමබාහු. ඒ හතරවෙනි පරාක්‍රමබාහුගේ අම්මා සහ තාත්තා තමයි මේ ශ්‍රීනිවාසී වත්හිමි බුවනෙක බාහු. ඔහුගේ බිසව තමයි කීරවැල්ලේ සුමිත්‍රා දේවි. මේ දෙන්නගේ පුතා තමයි හතරවෙනි පරාක්‍රමබාහු. මේ හතරවෙනි පරාක්‍රමබාහුගේ මවට අමතරව දෙවන බුවනෙක බාහු ඉතිහාසයේ සඳහන් වෙනවා අන්‍ය බිසවක් විවාහ කරගත්තා කියලා. අන්‍ය බිසවක් කියන්නේ වෙනත් බිසවක්. එහෙම නැත්නම් තවත් බිසවක්. අන්තප්පුර තිබිලා තියෙන හින්දා වරදව තේරුම් ගන්න එපා. මේ අන්‍යාගමික බිසවක් නෙමෙයි. තියෙනවා නම් ඔප්පු කරන්න මම ඔප්පු කරන්න ලෑස්ති. ඉස්ලාම් ජාතික කාන්තාවක් විවාහ කරගත්තා කියලා යම් කෙනෙක් අර්ථකථන නිරූපණය කරනවා නම් මේ රට තුළ මම කියනවා 1284 තුළ එවැනි ඉස්ලාම් ජාතිකයන් රට අභ්‍යන්තරයට ආපු ක්‍රමවේදය කියන්න. බේරුවල වරාය ආශ්‍රිතව වෙළඳාමේ හිටපු අරාබි ජාතික වෙළෙන්දු පළවෙනි යුද්ධය ඇති වෙන්නේ පෘතුගීසින් එක්ක කොළඹ වරායේදී. එතකොට රට අභ්‍යන්තරයට එන්න අවසර නැහැ. ගෙරි සමක ඉඩක් ඉල්ලන්නේ පෘතුගීසින්. ඒ නිසා මේ බිසවගේ පරම්පරාව රාජපුත්‍ර ඨාකූර් පරම්පරාවෙන් පැවතෙන බිසවක් කියලා තියෙන්නේ. රාජපුත්‍ර ඨාකූර්වරු කියන්නේ ගජබා රජ දවස යුද්ධයට ආපු සෙන්පතියෙක්. ඔහුගේ ජාතිග්‍රාමය ඒ කියන්නේ දැදිගම තමයි ඔහු පාදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. ඔහුගේම ජාතක වෙච්ච දියණියක් තමයි ඒ පරපුරේ රාජපුත්‍ර ඨාකූර් පරම්පරාවේ දියණියක් තමයි දෙවන ශ්‍රී නිවාසී වත්හිමි බුවන වාගුවේ අන්‍ය බිසව. මෙන්න මේ අන්‍ය බිසවට උපදිනවා වත්හිමි කුමරු නමින් කුමාරයෙක්. මේ කුමාරයාට රාජ්‍යත්ව හිමි කියලා මේ ඨාකූර්වරු රාජමාලිගාව වටේ ආරක්ෂාවට එන්නේ මේ රාජපුත්‍ර ඨාකූර්වරු. ඔවුන් අරගලයක් කියනවා ඔටුනු නොපලඳවා සිංහාසනාරූඪ නොවි මේ කුරුණෑගල රාජ්‍යයේ රාජ්‍යත්වයට බලයට ගන්න මෙන්න මේ වත්හිමි කුමාරයාත් එක්ක රාජපුත්‍ර ඨාකූර්වරු විශාල අරගලයක් කරන අවුරුදු 3ක් අරගල කරාට ඔහුට සිංහාසනාරූඪ වෙන්න දෙන්නේ නැහැ මේ රටේ බෞද්ධ ජනතාව සහ මේ රටේ මහා සංඝරත්නය. ඔවුන් කියනවා අන්‍ය බිසවගේ පුතාට රාජ්‍ය ක්‍රමවේදය යන ක්‍රමවේදයක් අපේ රාජධානි ක්‍රමවේදයේදී සිංහල රාජ්‍ය ක්‍රමවේදය නැහැ. ඒ දළදා වහන්සේ ගෙනා පරම්පරාවේ හේමමාලා දන්ත කුමරු පරම්පරාවේ කුමරියක් සිංහල රජුගේ අගබිසව විය යුතුයි කියන දේ යෝජනා කළා. කීරවැල්ලේ සුමිත්‍රා දේවියගේ පුතා වෙච්ච හතරවෙනි පරාක්‍රමබාහු ඒ වෙනකොට ඉන්නේ කලුන්දෑවේ මේ සත්කෝරලේ මේ කලුගමුවට යාබද ගාමවරය. කලුන්දෑවේ ඉඳලා ඇතෙක් පිට සිංහාසනාරූඪ කරවලා මහා සංඝරත්නයේ පෙරටු කරගෙන සෙත්පිරිත් සජ්ජායනය කරමින් පංචශීල ප්‍රතිපත්තියට අනුගත පංච ඖෂධයෙන් නාපිරිසුදු කර සුදු සේල අන්දවා උපසත සීලය සමාදන් කර අවවාද අනුශාසනා ලබා දෙමින් දළදා හාමුදුරුවෝ වැඩ සිටින කරඬුව හිසමස්තකේ තබා හතරවෙනි පරාක්‍රමබාහු රාජ්‍යාභිෂේක කරන මේ කුරුණෑගල මේ පුණ්‍යවන්ත ස්ථානය. මේ ස්ථානයේ ඉංග්‍රීසි රජ දවස ඉංග්‍රීසි පාලන කාලයේ කන්ද උඩරට මේ ස්ථානයේ හඳුන්වන්නේ නිලමකාර මඩුව එහෙම නැත්නම් මුලාදෑනි මඩුව හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ අධිකරණ සංගිරේ නඩු අහලා තියෙන්නේ මෙතන කැණීම් කරොත් ඔන්න පුරාණ මේ නඩු අහපු ස්ථානේ හොයාගන්න පුළුවන්. මොකද මෙතන මේ මහා මාර්ගයෙන් යාබද මීටර් 600කට එහායින් තියෙනවා සිංහල රාජමාලිගාව. රජතුමා රාජමාලිගාවෙන්දලා මේ අධිකරණ සංකීර්ණයට එන්නේ පොළොව යටින් උමගකින්.
මේ දේවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොයාගෙන නැහැ. ඒ නිසා මම වගකීමෙන් කියනවා මේ රටේ අතිගරු ජනාධිපතිතුමාට, ජනාධිපතිතුමනි ඔබතුමා සිංහල බෞද්ධ එක්තස මහා සෑමලුවේ දිවුරුන් දුන්නා නම් මේ රටට වග කියන සිංහල ජාතියට වග කියන සිංහල බෞද්ධන්ට වග කියන ක්‍රමවේදයට අනුගත මේ රටේ ඓතිහාසික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ රටේම වටිනාතම ආයතනයේ බාර නිලධාරියා ඉස්සල්ලා සිරගත කරන්න. ඔහුගේ ජොබ් එක ඔහු කරලා නැහැ. ඔහු ජොබ් එක කරා නම් අද මේ විවසනයක් වෙනුවෙන් අපිට හඬ නගන්න වෙන්නේ නැහැ. පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඔහුගේ ජොබ් එක කරන්න දන්නේ නැහැ. ඉස්සල්ලා ඔහු නීතිගත කරන්න, නීති හමුවට පමුණවන්න, ඔහුට දඬුවම් කරන්න. නැත්තම් වර්තමාන ජන සමාජයේ ජීවත් වෙන දෛනික අවශ්‍යතා වෙනුවෙන් ලිංගවලට ගැනීම කරනවා සාමාන්‍ය ජනතාව. යම් පුරාවස්තුවක් මතුවේ. හැබැයි අද පවතින නීති ක්‍රමයටදී මේ අසරණ මිනිස්සයව අරගෙන හිරබාරයට ගන්න පුළුවන් ඒ නීතිය උඩ. මොකද පුරාවස්තුවක් හම්බ වෙලා තියෙනවා. එහෙමනම් නිදන් හැරුවා කියන පනත යටතේ ඒ අහිංසක මිනිහා වුණා. ඔව් අංශ මාත්‍රයක් දන්නේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ජොබ් එක කළ යුතුයි, ජොබ් එක දැනගත යුතුයි. ඒ නිසා මම කියන්නේ ඔහුට කුඹුරේ වැට ගහලා ගොවියා වගකීම්ක් නොවෙනවා නම් ඒකට ග්‍රාම නිලධාරී හිරගත කළා හරියන්නේ නැහැ. වගකීම්ත් ඒකට වගකීම් යුතුයි. ඒ නිසා මෙතන වැරදිලා තියෙන්නේ අදාළ ජොබ් එක කරලා නැති දෙයි. ඔව් කල්තිය ඒ දේ කරගත්තනම් මේ පුරාවිද්‍යා සිද්ධාස්ථාන අඳුනාගෙන පුරාවිද්‍යා කොමසාරිස්වරයාට පුළුවන් වෙන්න ඕනේ. ඒ අඳුනාගෙන ඒවා පුරාවිද්‍යා ස්මාරක සහිත ඒවා මතු අනාගත පරම්පරාවට හයිලයිට් වෙන්න. මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ ගම ඇතුලේ කැලේ ඇතුලේ මේ පුරාවිද්‍යා ස්ථානයක් කියලා කිව්වොත් ගමේ ඉන්න හේංගොවියා දන්නේ නැහැ මේ ඉංග්‍රීසියෙන් මේක මොකද්ද කියන්නේ. ඒක ඇවිල්ලා මැප් එක සර්ච් කළා අද පිටරට සුද්ධෝ ඇවිල්ලා ඒ පුරාවිද්‍යා ස්ථානයේ ගවේෂණය කළා ඒක සටහන් කරගෙන ඔව් යනවා ලෝකේ දිනන්න. මේ ගමේ ඉන්න හේංගොවියා දන්නේ ඒක තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා මේ තේරෙන සිංහල භාෂාව මේ හෙළ භාෂාවෙන් මේවා සංරක්ෂණය කරන්න දැන්වත් ඇස්සරේවා කියලා පාලකින්ට තීරණය කරන මේ සිංහල රටේ ජාතික උරුමය රැකගන්න නම් සිංහල භාෂාවෙන් මේ දේවල් ස්ථාපනය ගත කරන්න. මෙන්න මේ උරුමයන් අහිමිවීම ජාතියටම පාපයක් සහ සාපයක්. ඔබලා හිතන්න එපා ඔබලා මහා ජන ඡන්දයෙන් පත් වෙලා බලයට ඇවිල්ලා මේ රටේ ඓතිහාසික අතීත මුතුන් මෙත්තන් මේ මතු අනාගත දරු පරම්පරාවට සම්බුද්ධ ශාසනය පවතින තාක්කල් මේ දේවල් දායාද කරන්නේ ඉරහඳ දිවුරලා. ශ්‍රී බුදුන්ගේ ශ්‍රී සද්ධර්මයේ අකුරු ගණනට නිරයගාමී වනවායයි කියා සිතා. ඒ හින්දා උඹලගේ කටටාවට උඹලාම අපි බෞද්ධ කියලා වේදිකාවේ හඬ නගන්න ලෑස්තු වෙන්න එපා. උඹලගේ බෞද්ධකම උඹලා ක්‍රියාවෙන් ඔප්පු කරවල්ලා. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේ මේ රටට වඩම්මපු දන්ත කුමරු හේමමාලා රාජකීය පරම්පරාව රාජධානි 10ක් පුරා මේ රට වෙනුවෙන් කැප වුණා. අපි බලන් හිටියා අවුරුදු 167ක් දළදා වාසික කීරවැල්ලේ පරම්පරාවේ දළදා වහන්සේගේ පාරම්පරික උරුමය දාඨාරක්කක දිවනිලමේ තනතුර මංකොල්ල කෑව 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා දෙහිගම නවරත්න දිය වඩන නිලමේරයා ඒ පත්තින් ලිවි අස්සම් කළා ඒ තනතුර මංකොල්ල කෑවේ. එදා ඉඳලා මේ බෞද්ධ ජනතාව රැවට්ටුවා. බෞද්ධ ජනතාවට සැබෑ දේ එළියට දුන්නේ නැහැ. ඒ නිසා වගකීමෙන් කියනවා ඉතිහාස කරුණු පැහැදිලිව එළියට දාපල්ලා ඇති අදහස් ඇති කරන්න එපා. අන්‍ය බිසවක් කියන එක අන්‍ය ආගමක ඉස්ලාම් කාන්තාවක් විවාහ කරගත්තා කියලා තියෙනවා නම් තියෙන මූලාශ්‍රය එළියට අරගෙන මා එක්ක සංවාදයකට එන්න. මම පැහැදිලි සත්‍ය සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් වෙනුවෙන් දළදා වහන්සේගේ පාරම්පරික උරුමකරු හැටියට මේ රටේ තාවකාලික බලයට පත් වෙන හැම පාලකයෙකුටම මම මේ මොහොතේ කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් මම කටයුතු කරනවා. මේ සම්බුද්ධ ශාසනයට වින කටින කිසිදු බලවේගයකට මෙවැනි ජාතික උරුමයන් විනාශ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වහා සිරගත කර යුතුයි. ඔහුගේ ජොබ් එක නොදැන ඔහු කටයුතු කරපු නිසා. ඉන් අනතුරුව වරද කරපු අයට වරදට දඬුවම් දිය යුතුයි. ඒක මම නෑ කියන්නේ වරදක් කරා නම් වරදට දඬුවම් හිමි විය යුතුයි. නමුත් වරද කරන තැනට පාර්ගය හැදුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජොබ් එක කරපු නැති නිසා. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා කෙරේ විශාල පිරිසක් බෞද්ධ පිරිසක් ඇගසාගෙන සිටිනවා. ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය කරන්න ඔබතුමා මහා සෑම අලුවේ දිවුරුම් දුන්න මොහොතේ රාජ්‍ය නායකයෙක් දිවුරුම් දෙන ක්‍රමවේදය ඔබතුමාට කියලා දුන්නේ නැහැ. ඔබතුමා පංච ඖෂධයෙන් ස්නානය කරෙව්වේ නැහැ. ඔබතුමාට සුදු සේල ඇඳුවේ නැහැ. ඔබතුමා උපෝසත සීලය සමාදන් කරේ නැහැ. පංච සීලය පිළිපෙහෙව්වේ නැහැ. දළදා හාමුදුරුවෝ හිසමස්තකයේ තියලා ආශිර්වාද කරේ නැහැ. එහෙම බෑ. මේ රටේ බලයට පත් වෙන නායකයා බෝධිසත්වෙක්. අතීත ක්‍රමවේදය ඒ බෝධිසත්වයෙක් නම් උත්පලවන්න ශ්‍රී විමලනාථ කියන බෞද්ධ දෙවිවරුන්ගේ ආකර්ෂණය ලැබෙන්න ඒ පංච ඖෂධයෙන් නාලා පිරිසුදු කරන්න ඕනේ. එහෙමනම් හැම මිනිස්සෙකුටම ගිහිල්ලා දිවුරුම් දෙන්න පුළුවන්. බෑ සම්බුද්ධ ශාසනය රකින්න යහපත් සිටිවිලි ආකර්ෂණය වෙන්න නම් රජතුමා පිරිසුදු වෙන්න නම් අර ඖෂධෙන් නාවන්න ඕනේ. මේ ක්‍රමවේද අද කවුරුත් දන්නේ නැහැ. දන්නේ නැති හේතුව
දළදා හාමුදුරුව 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා මංකොල්ල කෑවා දන්ත කුමරු හේම්මාලා රාජකීය පරම්පරාවෙන් නෑ කියලා කියනවා නම් ඔප්පු කරන්න විරුද්ධව නැගෙන්න මම ඔප්පු කරනවා. ඒ නිසා මේ රටට ජාතියට සම්බුද්ධ ශාසනයට බොහොම ආදරෙයි බොහොම ගරුත්වයෙන් කතා කරනවා. අතීත මුතුන් මිත්තන්ගේ මේ අභිමානනීය උරුමය තවත් විනාශ කරන්න ලෑස්ති වෙන්න එපා. මේ විතරක් නෙමෙයි හඟුරංකත ඩිංගිරාල පළාත් සභා කාර්යාලයේ තියෙන ඔහුගේ ස්මාරකය ස්ථාපිත කරන්න මුත්තැට්ටුගල මන්සන්දියේ නුගගහේ එල්ලපු ඒ ජාතික වීරයා සත්කෝරළේ රජුගේ සෝහන් කොත තමයි එතන තියෙන්නේ. මේ පුරාවස්තුව විතරක් නෙමෙයි මම සියලු පුරාවස්තු එලි කරනවා. මේ රටේ තියෙන දාඨෝපතිස්ස රජදවස ගම්වරයක් දීලා තියෙනවා අබේගිරි වෙහෙරේ දළදා හාමුදුරන්ට ගිතෙල් සහ පොල්තෙල් වලට. ඒක කොළ යුණුගම හැටියට ඒ සෙල්ලිපිය තියෙනවා. අදේ පොල් සෙල්ලිපිය තියෙනවා ඉස්ලාම් දේවස්ථානයක් ඇතුළත අභ්‍යන්තරේ. මම අහනවා පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ඒ දේවස්ථානය ඔහු හෙලි කරන්න. මම මේ මොහොතේ ස්ථානය හෙලි කරන්නේ නැහැ. නමුත් හරි වේදනාවෙන් කියන්නේ එවැනි දේවල් යටපත් කරමින් තිබෙනවා. තව ටික දවසකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා කියයි දළදා මාලිගාවත් ඉතිහාසයේ නැහැ, මේක ලෝක උරුමයක් නෙමෙයි කියලා. ඒ නිසා වගකීමෙන් කියනවා මේ උරුමයන් රැකගන්න කටයුතු කරන්න, රැක ගැනීමට පෙළ ගැහෙන්න, සියලු ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවට එකවන්ව පෙළ බැහැෙන්න, සැබෑ උරුමය වෙනුවෙන් අත්නොමතික මතාදහස් වලට මුදලට බලයට කෑදර වෙන්න එපා. අපේ උරුමය අපි රැකගන්න ඕනේ. අපි මැරිලා යයි මතු අනාගත දරුපරපුර මුහුතට පනින්නද? එහෙම බෑ. ඒ දේ රැකගන්න අපි කටයුතු කරමු. සියලු දෙනාට අපි කියන්නේ මේ උරුමයන් සාධාරණ ලෙස निराකරණය කළා මේක නැවත ගොඩනගන්න. හැබැයි ගොඩනගන්න ඕනේ පූජනීය